How are you all? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනදාට වඩා චුට්ටක් වෙනස් සබ්ජෙක්ට් එකක්. දැන් හැමදාම ඔයගොල්ලෝ මාව හම්බ වෙන්නේ මගේ වීඩියෝස් දකින්න එක්කෝ IELTS paper discussion එකක්, එහෙම නැත්නම් question type strategy explanation එකක්, එහෙම නැත්නම් Cambridge book reading and listening එවගේ explanation එකක්. එහෙම දෙයකින් තමයි වෙනදාට ඔයගොල්ලෝ මාව දකින්නේ. අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හිතුවා අපි වැඩි හිතන්නේ නැති හැබැයි මේ කම්පිටිටිව් එක්සෑම් එක ලේසියෙන් ඉක්මනින් සාර්ථකව ගොඩදා ගන්නට ඕගලන්ට පොතේ දැනුමට අමතරව ඒ කියන්නේ ඔයගොල්ලෝ පේපර්ස් කරලා රෙඩි වෙලා තව වෙන වෙන මැටීරියල්ස් රිෆර් කරලා ඒ විදිහට රෙඩි වෙනවට අමතරව අපේ අතේ අපිට මඟ ඇරෙන තව කුංචි කුංචි දේවල් ටිකක් ගැන කතා කරන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මේක මම කොහොමද පටන් ගන්න කියලා ඔයගලන්ට කිව්වොත් මෙතනදී අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි IELTS කියලා කියන්නේ ලෝකෙ තියෙන කම්පිටිටිව් එක්සැමිනේෂන් එක. දැන් ලංකාවේ මේ ටිකේ ඇත්තටම මේක ගොඩාක් කතා කරන සබ්ජෙක්ට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මම ඇත්තටම මුලින්ම ඔයගලන්ට කතා කරන්න හිතුවේ මේ IELTS කියන එක්සෑම් එක ලංකාවේ ඇස්සේ හරිම ප්‍රෙෂරයිස්ඩ්. එහෙම නැත්නම් ඇහුණත් බය හිතෙන සබ්ජෙක්ට් එකක් විදියට තමයි එක්සෑම් එකක් විදියට තමයි අපේ ගොඩක් අය මේක දිහා දකින්නේ. මේකෙන් අපි කොහොමද එළියට එන්නේ? ඒ වගේම හරියට ප්‍රිපෙයා වෙන අතරතුරේම අපිට මේක ගොඩදා ගන්න තව යූස් කරන්න පුළුවන් කුංචි කුංචි ට්‍රික්ස් මොනවාද කියන එක තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මේ ගැන මම මෙහෙම හැඳින්වීමක් කරන්න. අපි අපේ ජීවිතයේ ඕනම දෙයක්, ඒ කියන්නේ අපි කැමති දෙයක් හෝ අකමැති දෙයක් හෝ අපි බයෙන් ඉන්න දෙයක් හෝ අපේ ජීවිතයට වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි අපි ඒක ගැනම ફોકસ කරද්දී ඒක ගැනම හිතද්දී. සාමාන්‍ය විශ්ව ආකර්ෂණ නීතිය ගැන දන්න අය මෙතන ඕනතරම් ඇති. මේ වීඩියෝ එක බලන අය ඇති. ඉතින් විශ්ව ආකර්ෂණ නීතියේ තියෙන මූලික නියමයක් තමයි අපේ යටිසිත විශ්වයත් එක්ක තරංග මාර්ගයේ සම්බන්ධ වෙනවා. ඉතින් අපි මොන හරි දෙයකට බය වුණොත්, එහෙම නැත්නම් ආස වුණොත් අපිට ඒ දේ විශ්වය මාගින් ලබා දීම. ඇත්තටම කියනවා නම් මේක කිසිම ආගමකට සම්බන්ධ දෙයක් නෙමෙයි. අපි මේ කරන්නේ අපි කැමති දේ, අපි විශ්වාස කරන දේ අපිම මැග්නට් එකක් විදියට ඇට්‍රැක්ට් කරගන්නවා වගේ වැඩක්. ඉතින් අපි දැන් කතා කරමු කොහොමද මේ IELTS වගේ ලොකු ප්‍රෙෂරයිස්ඩ් එක්සෑම් එකකට මේ විශ්වාකර්ෂණ නීතිය, එහෙම නැත්නම් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් මගින් කොහොමද අපි මේකට වැඩක් ගන්න කියන එක ගැන කතා කරමු. මුලින්ම මම මේ ගැන කතා කරුවොත් IELTS කියලා කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ලංකාවේ තියෙන හරිම ප්‍රෙෂරයිස් ගොඩක් අය බයෙන් ඉන්න එක්සෑම් එකක්. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන දේ මේකට තියෙන මේ අනියද බය නැති කරගන්න එක. මෙතනදී ඕගොල්ලෝ ඔයාලගේ යාළුවෝ එහෙම නැත්නම් Facebook groups වල ඒ වගේ ගොඩක් දකින්න ඇති. මම 10 පාරක් කරා, 15 පාරක් කරා, හැබැයි මට මේක කරගන්න බැරුව ගියා. මේක හරිම අමාරු exam එකක්. ඔය වගේ හරි negative feelings තමයි අපිට ගොඩක් වෙලාවට මේ exam එක ගැන අහන්න ලැබෙන්නේ. ඉතින් මම ඔයගලන්ට කියන පළවෙනිම දේ තමයි අපි මොන හරි දෙයකට බය වුණොත් අපේ human brain එක, එහෙම නැත්නම් අපේ මනුස්ස මොළය හැදිලා තියෙන්නේ අපිට threat එකක් විදියට පේන දේවල්. ඒ කියන්නේ අපිට අවදානමක් ගන්න තියෙන දේවල් දැක්කහම අපේ මනස හැදිලා තියෙන්නේ, මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන්නේ ඒකෙන් පලා යන්න. ඒ නිසා තමයි ගොඩක් අය මේ exam එකට මෙච්චර බය. ඉතින් මේකට ඔයගලන්ට කරන්න තියෙන ලේසිම පොඩිම trick එක තමයි ඔයා මේ එක්සෑම් එකේ තියෙන ප්‍රෙෂර් එක ගැන හිතනවට වඩා ඉස්සරහා ගැන හිතන්න. දැන් උදාහරණයක් විදියට අපි හිතමු ඔයා ප්ලෑන් කරන්නේ ඔයාගේ ෆැමිලි එකත් එක්ක කැනඩා වගේ රටකට මයිග්‍රේට් කරන්න. එතකොට ඔයා හැමදාම උදේට ඔයා නැගිටපු ගමන්ම මේක උදේ කරන්නේ ඇයි කියන එක මම ආපෞසරයක් කිව්වොත් ඔයගලන්ට සාමාන්‍යයෙන් අපි අවදි වුණු ගමන්ම, ඒ කියන්නේ උදේ සාමාන්‍යයෙන් 5-6 වගේ අතර 4න් පස්සේ වගේ ඒ වගේ කාලය ඇතුළත අපි අවදි වුණාම අපේ මනසේ තරංග, එහෙම නැත්නම් සිතුවිලි හරිම අඩුයි. මේ වගේ වෙලාවකට තමයි අපිට ඉතාමත් හොඳ පොසිටිව් තින්කින්, එහෙම නැත්නම් සාර්ථක දේවල් අපි achieve කරගන්න කැමති දේවල් අපේ යටිසිතට දාගන්න දෙන හොඳම වෙලාව තමයි මේ පාන්දර වෙලාව. ඉතින් ඔන්න ඔය වගේ ඔයා නැගිටපු ගමන්ම ඔයාට උදේ විනාඩි 5ක් විතර
කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා යන්න බලාපොරොත්තු වෙන රට ඒ රටේ ලස්සන සුන්දරත්වය ඔයා ගිහිල්ලා ඒ රටේ ආදරෙන් කියන්නේ සතුටින් ජීවත් වෙන විදිය හොඳට හම්බ කරන විදිය ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන විදිය දැන් උදාහරණයක් විදියට කැනඩා කියලා කියන්නේ සීතල රටක් හිම වැටෙන රටක් ඔයා ඒ හිම ෆස්ට් ටයිම් එන්ජොයි කරන විදිය ඔයාගේ අතට ඒ සීතල දැනෙන විදිය එහෙම නැත්නම් ඔයා ප්ලේන් එකේ යන විදිය ඔන්න ඔය වගේ පොසිටිවිටි එක ඔයාගේ ඔළුවට හැමදාම උදේ දා ගන්න මේක උදේ විනාඩි 5ක් විතර අනිවාර්යෙන්ම ඇස් දෙක වහගෙන චිත්ත රූප මැවීම මගින් ඔයාට කරන්න පුළුවන් දෙයක්. මෙතනදී හොඳට මතක තියාගන්න ඔයා හැම වෙලෙම හිතන්න ඕන ඒක ඔයා ලබා ගන්න යන දෙයක් විදියට නෙමෙයි. ඔයා ඕල්රෙඩි එහෙම නැත්නම් දැනටමත් මේක ඔයාගේ ජීවිතේට ලබාගත්තු දෙයක් විදියටයි ඔයා මෙතනදී හිතන්න ඕන. ඒ කියන්නේ ඔයා විනාඩි 5කට එහෙම නැත්නම් 10කට ජීවත් වෙන්න ඕන මේ ෆීලිං එක තුල. ඒකයි මම කිව්වේ ඇස් දෙක වහගත්තහම ඔයාගේ අතට අර හිමවල සීත ඔයාට දැනෙන්න ඕන. ඒ රටේ තියෙන ඒ කියන්නේ හොඳ දැනකට ගියාම හොඳ ලක්ෂරි සුවඳ ෆීලිං එක එන්නේ ඒදී ඔයාට දැනෙන්න ඕන. ඔන්න ඔය විදියට උදේට විනාඩි 5ක් ඔයාට හැමදාම මේක කරන්න පුළුවන්. හැබැයි මේක විනාඩි 5ක් 10කට වඩා කරන්න යන්න එපා. මොකද මේකට අපි කියන්නේ විෂුවලයිසේෂන් එහෙම නැත්නම් චිත්ත රූප මැවීම කියලා. මේක විනාඩි 10කට වඩා කරන්න එපා කියන්නේ හේතුව තමයි විනාඩි 10කට වඩා ඔයා මේක කෙරුවොත් ඒක ඔයා දවල් දීම දැකීමක් වෙනවා. ඒ නිසා උදේ පාන්දර එහෙම නැත්නම් ඔයාට දවසේ ඕනම පහසු වෙලාවක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ චිත්ත රූප මැවීමක් මගින් ඔයාට පුළුවන් මේ එක්සෑම් එක කෙරෙහි තියෙන අනියත බිය වෙනුවට ඒක කරලා ඒක පාස් වෙලා ඔයාට ලබා ගන්න පුළුවන් ලොකු පොසිටිව් එක්ස්පෝෂර් එකක්. එහෙම නැත්නම් ලොකු ගේන් එකක්. ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් සක්සස්ෆුල් ෆීලිං එක වින්දාම ඔයාට අර නෙගටිවිටි ඉබේම නැති වෙලා යනවා. ඒ වගේම මම තව කුංචි දෙයක් මෙතනදී කියන්නම්. IELTS කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ ලෝකේ ගත්තම තියෙන ලොකුම කම්පිටිටිව් එක්සෑම් එකක්. ගොඩාක් දෙනෙක් අද වෙනකොට මේක කරන්න ලොකු ට්‍රයි එකක් වෙනවා හොඳ රටකට ගිහිල්ලා සෙටල් වෙන්න. අපි හැමෝම දන්නවා අපි IELTS කරන්නේ මේනි හේතු තුනක් මත. එක්කෝ හොඳ රටකට ගිහිල්ලා ස්ටඩි කරන්න. එහෙම නැත්නම් වර්ක් කරන්න. එහෙමත් නැත්නම් පර්මනන්ට් රෙසිඩෙන්සි ඒ කියන්නේ ස්ථීර පදිංචිය සඳහා. ඉතින් මේ වගේ ටාගට් එකක් මේ වගේ ඩිසිෂන් එකක් ඔයාගේ මුළු ජීවිතේම ඔයාගේ පවුලේ මුළු ජීවිතේම පවුලේ මුළු අනාගතේම උඩු යටිපුරු කරන තීරණයක්. ඉතින් මේ වගේ සුබදායී තීරණයකට ඔයාගේ මුළු පවුලම ගොඩ යන්න පුළුවන් මේ වගේ තීරණයකට මේ IELTS වගේ එක්සෑම් එක හර්ඩල් එකක් වෙන්න ඉඩ දෙන්න එපා. බාධාවක් වෙන්න ඉඩ දෙන්න එපා. මම එහෙම කියන්නේ ඇයි කිව්වොත් ඕන තරම් අය ඉන්නවා මේක හොඳට පාස් වෙලා හොඳ රටවල් වල අද වෙනකොට හොඳ ලක්ෂරි ජීවිත හොඳ ජොබ්ස් කරලා හොඳ ලක්ෂරි ජීවිත හොඳ වෙහිකල්ස් හොඳ ගෙවල් දරවල් ඒ වගේ දේවල් එක්ක හොඳ පොසිටිව් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන අය ඕන තරම් ඉන්නවා. ඉංග්‍රීසි බොහොම බේසික් මට්ටමේ පටන් අරන් මේක තනියම කරලා ගොඩදී අයක් ඉන්නවා. ඉතින් තව කෙනෙක්ට පුළුවන් කියන්නේ ඔයාටත් ඒක අනිවාර්යයෙන්ම පුළුවන්. මේ නිසා ඒ අයිඩියා එක මුලින්ම ඔළුවට ගන්න. ඒ වගේම මේකට හොඳ ප්ලෑන් එකක් ඇති ඔයා වැඩ කරන්න ඒ ප්ලෑන් එක ගැන මම වෙනම වීඩියෝ එකකින් ඔයගොල්ලෝ එක්ක කතා කරන්නම්. අද මම ඔයගලන්ට දෙන විශේෂම ටිප් එක තමයි විශේෂම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන දේ තමයි IELTS exam එකට pass වෙන්න ඔයාට යූස් කරන්න පුළුවන් secret ටිප් එක. මේක තමයි වැදගත්ම දේ. මම අර කිව්වා වගේ උදේට ඔයා නැගිටලා මේ විෂුවලයිසේෂන් එහෙම නැත්නම් චිත්ත රූප මැවීම ඔයා කරන අතරතුරේම ඔයාට පුළුවන් තව කුංචිම කුංචි මැජික් එකක් කරන්න. මේකට ඔයාට වැය වෙන්නේ විනාඩියක් නැත්නම් දෙකක් වගේ බොහොම කෙටි වෙලාවක්. ඔයාට මුදල් කිසිම දෙයක් වැය වෙන්නේ නැති හැබැයි ඉතාමත් ප්‍රබල විශ්වාකර්ෂණ නීතියට සම්බන්ධ කුංචි දෙයක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරපු දෙයක්. දැන් අපි කියනවා සාමාන්‍යයෙන් අපිට මොන හරි දෙයක් achieve කරගන්න ලබා ගන්න ඕන වුණාම අපිට ඒ ගැන 100%ක විශ්වාසයක් තියාගන්න කියලා තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. ඒ කියන්නේ ඔයා 100%ක් විශ්වාස කරන්න ඕන ඔයාට කැනඩා වලට ගිහිල්ලා ඉහි PR එක අරගෙන ඒ රටේ සෙටල් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක. හැබැයි මම මේකට කුංචි වෙනසක් කරනවා මේ 100% වෙනුවට ඔයාට පුළුවන් නම් යොදා ගන්න 100% 111. මේක හරිම ප්‍රබල යුනිවර්සල් කෝඩ් එකක්.
මේක IELTS වල විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතේ ඕනම ටාගට් එකකට අපි හිතමු ඔයාගේ ඩ්‍රීම් වෙහිකල් එක ඔයාගේ ගේ ඔයාගේ ජොබ් එක මේ වගේ ඕනම දෙයකට රිලේෂන්ෂිප්ස් වල මේ වගේ ඕනම දෙයකට ඔයාට මේක යොදා ගන්න පුළුවන් හරි දැන් මේ 111 අපි කොහොමද විනාඩියක් දෙකක් ඇතුළත දවසක් ඇතුළත මේක කරන්නේ මෙන්න මෙහෙමයි මුලින්ම ඔයා පැන්සල සහ කඩදාසියක් ගන්න ඕන කොලයක් මෙතනදී මම පෑන තින් හෝ කම්පියුටර් එකකින් හෝ ෆෝන් එකකින් මේක කිරීම අනුමත කරන්නේ නැහැ මොකද අපි සාමාන්‍ය විශ්වාකර්ෂණ නීතියට සම්බන්ධ මේ කුංචි කුංචි අත්දැක බැලීම් කරද්දී ඇක්ටිවිටීස් කරද්දී අපි හැම වෙලේම ගන්න ඕන ස්වභාවික දේවල් ඒ නිසා පෑන් හෝ කම්පියුටර්ස් හෝ ලැප්ටොප්ස් වලින් හෝ නෝට්පෑඩ් වල මේක සඳහන් කිරීම එච්චර සාර්ථක දෙයක් නෙවෙයි ඒ නිසා කඩදාසියක පැන්සලින් කරන එක තමයි හොඳම දේ මෙතනදී ඔයා හිතන්න ඕන ඔයා ලියන්න ඕන තුන් පාරක් හැමදාම මම 100ට 111ක ප්‍රතිශතයකින් කැනඩාවල ජීවත් වීම සඳහා සුදුසුකම් ලබා සිටිමි. එහෙම නැත්නම් සුදුසුකම් ලැබීම ගැන විශ්වයට ස්තුති කරමි. මෙන්න මේ වගේ මේ 111 කියන්නේ ඇත්තටම කියනවනම් යුනිවර්සල් කෝඩ් එකක්. අපි දැන් බැංකුවකට ගිහිල්ලා ATM එකකට ගිහිල්ලා අපේ කාඩ් එක දාලා සල්ලි ගන්න අපි PIN කෝඩ් එකක් දෙනවා. ඒ වගේ ඔයා විශ්වයත් එක්ක කනෙක්ට් වෙන්න විශ්ව ආකර්ෂණ නීතිය ඔයාගේ ජීවිතයට සාර්ථකව යොදා ගන්න විශ්ව ආකර්ෂණ විශ්වයේ තියෙන පවර්ස් එක එහෙම නැත්තම් ඒ බලයත් එක්ක ඔයා එකතු වෙන්න ඔයාට මේක පාස්වර්ඩ් එකක් එහෙම නැත්තම් පාස්වර්ඩ් එකක් විදියට වර්ක් අවුට් වෙනවා මේ 111 කියන දේ මේක ඒන්ජල් නම්බර් එකක් විදියටත් අපිට ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන් ඔයා සාමාන්‍යයෙන් දේව වන්දනාව කරන කෙනෙක් වගේ නම් ඔයාට දේව දෙවියන්ගේ උදව් තියෙන කෙනෙක් නම් මේක ඔයාට තවත් හොඳින් වර්ක් අවුට් වෙයි. හැබැයි මේකට දෙවියෝ වැඳීම හෝ ආගමික වීම කිසිමසේත් අදාළ නැහැ. ඒ නිසා ඒක පටල ගන්න එපා. ඔයා අනාගමික කෙනෙක් වුණත් දෙවියෝ අදහන් නැති කෙනෙක් වුණත් විශ්ව ආකර්ෂණ නීතියේ උදව් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ ටාගට් එක දැනටම ඔයාට ලැබිලා තියෙන විදිහට ඔයා කොලේක පැන්සලකින් දවස් 28ක් එක දිගට මේක ලියන්න ඕනේ. එකම වාක්‍ය තුන් පාර ගානේ දවස් 28ක් අඩුම. ඊට වඩා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙන්න මේ විදිහට කරන්න. තවත් මම විශේෂයෙන්ම කියන්න හිටපු දෙයක් තමයි ඔයා දැන් මේ IELTS exam එක කරලා පිටරටකට ගිහිල්ලා settle වෙන්න බලාපොරොත්තු වෙන එක. ඔයාගේ ජීවිතේ ලොකු පිම්මක්. මෙතනදී මේ exam එක තමයි ඔයාට තියෙන ලොකුම hurdle එක විදියට අපි දකින්නේ බාධාව විදියට අපි දකින්නේ ඉතින් මේක බාධාවක් කරගන්න එපා මෙතනදී මම කියන්නේ ඔයා මේ exam එකට සූදානම් වෙන කාලය ඇතුළත මාසයක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන් මේ කාලය ඇතුළත ඔයා මේ subject එකට බහින්න ඕන ඔයාගේ ෆෝන් එකේ wallpaper එකේ ඉඳලා ඔයාගේ laptop එකේ desktop photo එකේ ඉඳලා ඔයා දැන් යන්න බලාපොරොත්තු වෙන ඔස්ට්‍රේලියා නම් ඔස්ට්‍රේලියන් flag එක ඔයාගේ කාමරේ ගහගන්න. ඒ වගේ කුංචි කුංචි tricks වලින් ඔයා ඔයාවම motivate කරගන්න ඕන. මොකද මේ subject එක සම්බන්ධයෙන් අපිට සමාජයේ එහෙම නැත්නම් වටපිටේ අපේ යාළුවන්ගෙන් අපේ ඔළුවට එන්නේ negative feelings පමණයි. ඒක හොඳට මතක තියාගන්න. කාගෙන් ඇහුවත් IELTS කරගෙන අම්මෝ ඒක නම් අමාරු මේක නම් කරගන්න බෑ. අරය 10 පාරක් කරා මෙයා 12 පාරක් කරා අන්න ඒ වගේ නෙගටිව් ෆීලින් තමයි ඔයාලේ ඔළුවට වගේ යාළුවෝ ඔයාගේ අඳුරන අය හැම කෙනෙක්ම මේක කරපු අය දාන්න. හරි ඒ නිසා හොඳම දේ අන්න ඒ වගේ නෙගටිව් ෆීලින්ස් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. අනිවාර්යයෙන්ම මේක ඔයා කරන්න ඕන. මොකද ඔයා ඔයාගේ ඔළුවට මේක ගැන පොසිටිව් හිතුවොත් විතරයි ඔයාට මේක ගොඩදා ගන්න පුළුවන්. මේක පළවෙනි පාරින්ම කරගන්න ඔයා උපරිම try එක දෙන්න. මේ කුංචි කුංචි ට්‍රික්ස් ටික ඔයාට ඒකට ගොඩක් උදව් වෙයි. ඒ වගේම මම තව කුංචි දෙයක් ඔයගොල්ලෝ දෙක අද කතා කරන්නම්. මේක ඔයාට අදාළ නැත්නම් මේ පාට් එක ඔයාට skip කරන්න පුළුවන්. මේක ගැන මම කතා කරන්නේ ඇත්තටම මෙහෙමයි. දැන් පිට රටකට යනවා කියන්නේ දියුණු රටකට ගිහිල්ලා ඔයා ජීවත් වෙන්න try කරනවා කියන්නේ ඒක ඔයා student visa එකක් වෙන්න පුළුවන් permanent residency වෙන්න පුළුවන් මොන විදියට ගියත් ඒ වගේ දියුණු රටකට ගිහිල්ලා ජීවත් වෙන්න ඇත්තටම කියනවා නම් පින තියෙන දේ ඕන අපිට
අපි හොඳට දැකලා තියෙනවා මම ළමයි ගොඩක් දෙනු උගන්වන ලෙක්චර් කෙනෙක් විදියට මම නිතරම දකින්න දෙයක් තියෙනවා සමහර ළමයි ඉන්නවා හොඳට සල්ලි තියෙනවා ඒ කියන්නේ show money පෙන්නන්න හොඳට bank accounts වල සල්ලි තියෙනවා IELTS හොඳ bank score එකකින් pass වෙනවා අනිත් හැමදේම හරි හැබැයි අඳුම ධර්මයේ visa process එකේදී visa application එකේදී නම අකුරක් හරි පැටලිලා ඒක refuse වෙනවා ඉතින් මෙන්න මෙහෙම වෙන්නේ ඇයි මෙතනදී exam එක කරන අතරතුරේම ඔයා හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි ඔයාට අර වගේ රටකට ගිහින් සෙටල් වෙන්න ඔයාගේ පින කියන එක අනිවාර්යෙන් ඔයාට උඩට ගන්න සිද්ධ වෙනවාමයි මේක කරන්නේ කොහොමද උදාහරණයක් විදිහට ගත්තොත් දැන් IELTS කියන්නේ මම ඔයාලට කිව්වා වගේ හරිම කම්පිටිටිව් exam එකක් ඉතින් මේ වගේ exam එකකට ඔයා ready වෙද්දී ඔයා රෙඩි වීමට අමතරව papers කරලා recordings අහලා listen කරලා හොඳ ගුරුවරයෙක්ට කියලා ඒක mark කරගෙන මේ ටික කරන අතරතුරේම ඔයා තවත් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න ඕන. ඔයා මේ exam එක කරද්දී රෙඩි වෙද්දී දුප්පත් ළමයෙක්ට එහෙම නැත්නම් නැති බැරි කෙනෙක්ට ඉගෙන ගන්න කෙනෙක්ට පොතක් පැන්සලක් අරන් දෙන්න. මොකද ඒ වගේ දෙයකින් ඔයාට මේ අධ්‍යාපනය සම්බන්ධව ඉගෙන ගන්න දේවල් තියෙන සම්බන්ධව තියෙන බාධා මොන හරි තියෙනවා නම් ඒ පැත්තත් ක්ලියර් වෙලා යනවා. ඔයාගේ පින උඩට ගන්න ඔයා ස්මාර්ට් වෙන්න ඕන. ඒ වගේම මම තව ලොකු ට්‍රික් එකක් මෙතන කියන්නම්. ලිස්නින් වලට අපේ ගොඩක් ළමයින්ට තියෙන ලොකුම ඉෂුව එක තමයි කන්සන්ට්‍රේෂන් ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවය එක තැන තියාගන්න බැරි කම. කරන ළමයි හොඳටම දන්නවා කරපු අය දන්නවා ලිස්නින් ටේප් එක කොච්චර චැලෙන්ජින්ද කියලා. රෙකෝඩින් එක එකපාරයි ප්ලේ වෙන්නේ. ඔයාලට එක තැනක් මිස් වුණොත් ඒ සෙක්ෂන් එකේ සමහර වෙලාවට ඊළඟ ඔක්කොම ප්‍රශ්න ටික මිස් වෙන්න තියෙන chance එක වැඩි. ඔයා පැනික් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් මෙතනදී ඔයාගේ concentration එක එහෙම නැත්නම් මානසික ඒකාග්‍රතාවය ඔයා කොහොමද හොඳ level එකකට ගන්න try කරන්නේ සමහර අයට උපදින්න හොඳ මානසික ඒකාග්‍රතාවයක් concentration power එකක් තියෙනවා හැබැයි සමහර අයට මේක නැති දෙයෙමදි දුවනවා මේක හදාගන්න මම දකින විදියට තියෙන හොඳම trick එක ආනාපානසති භාවනාව එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව ඔයා කැමති භාවනාවක් තෝරගන්න පුළුවන් දවසකට අඩුම විනාඩි 10ක් විතර එහෙම නැත්නම් පැය කාලක් වගේ ඊට වඩා කරන්න පුළුවන් නම් වඩා හොඳයි හැබැයි අපේ මේ busy schedules එක අපිට සමහර වෙලාවට ඒ තරම් වෙලාවක් මේ spiritual පැත්තට දාන්න ටිකක් අමාරුයි ඉතින් ඔයාගේ recording එක එහෙම නැත්නම් listening part එක ගොඩ දාගන්න reading උත් එහෙමයි concentration level එක ඔයාලා මේක ජීවිතේ ඉස්සරහට අනිවාර්යෙන් ගොඩක් ඕන වෙන දෙයක් හදා ගන්න තියෙන හොඳම දේ හොඳම short cut එක භාවනාව පමණයි meditation එතනින් තමයි ඔයා හුරු වෙන්නේ ඔයාගේ මනස කොහොමද එක අරමුණක රඳවලා තියාගන්නේ කියන එක ආනාපානසති භාවනාව එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව වගේ ඔයා කැමති එකක් ඔයාට තෝරගන්න YouTube එකේ ඕනතරම් ටියුටෝරියල්ස් තියෙනවා වීඩියෝස් තියෙනවා එහෙම එකක් තෝරගෙන ඔයාට ෆලෝ කරන්න පුළුවන් මේක සතියක් දෙකක් කරලා බලන්න ඔයාලටම තේරෙයි ලිස්නින් වලදී ඔයාගේ concentration level එක මොනතරම් දුරකට හැදෙනවද කියන එක. එතකොට මේ භාවනාව ගැන කතා කරද්දී මම මේකට චූටි දෙයක් තව ඇඩ් කරන්නම්. ඔයා මෛත්‍රී භාවනාව වගේ තෝරගන්නවා නම් ඔයාගේ concentration level එක හැදෙනවට අමතරව ඔයාට මේක ලොකු පිටුවහලක් වෙනවා. ඔයා කර්මානුරූපීව ගෙනාපු යම් කිසි පවක් යම් කිසි අකුසලයක් ඔයාගේ ජීවිතේ තියෙනවා නම් ඒක යටපත් කරලා ඔයා සංසාරයෙන් ගෙනාපු පින් ටික උඩට ගන්න මේ මෛත්‍රී භාවනාව කිරීම මගින් ඔයාට ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒකයි මම කියන්නේ මේ එක්සෑම් එක කිරීම මගින් IELTS කිරීම මගින් ඔයා පිටරටකට ගිහිල්ලා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙද්දී මෙතනදී ඔයා මේක නිකම්ම නිකන් එක්සෑම් එකක් නිකම්ම නිකන් වීසා ප්‍රොසෙස් එකක් නිකම්ම නිකන් ඩිසිෂන් එකක් විදියට හිතන්න එපා. මේක ඔයාගේ ඔයාගේ පවුලේ අයගේ ජීවිතේ අනාගතේ වෙනස් කරන ලොකු කඩයිම. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මෙතනදී ස්මාර්ට් වෙන්නම ඕනේ. ඔයා හැම පැත්තම ඔයාගේ හදාගෙන තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් අද මේ කුංචි දේවල් ටික ඔයගොල්ලෝ එක්ක කතා කරලා මම බලාපොරොත්තු වුනේ ඔයාලගේ මේ රට යන සිහිනය එහෙම නැත්නම් පිට රටකට ගිහිල්ලා සෙටල් වෙන සිහිනය ඉගෙන ගන්න හෝ වේවා වර්ක් කරන්න හෝ වේවා ස්ථීර පදිංචියට හෝ වේවා මොකක් හරි ඒ ඔයා යන්න යන ගමනට මේ IELTS exam එක බාධාවක් කරගන්නේ නැතුව ඔයා ස්මාර්ට් වෙලා
මහන්සි වෙනවා හා සමගම ඔයා කොහොමද මේ අනිත් පුංචි පුංචි දේවල් වල හෙල්ප් එක අරගෙන ඔයාගේ ගමන බාධාවකින් තොරව ඉස්සරහට ගිහිල්ලා සක්සස්ෆුල් පර්සන් කෙනෙක් වෙන්න කියන එක ගැන පුංචි හැඳින්වීමක් පුංචි උපදේශයක් දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේක බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට මොනවා හරි මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම හැකියාකාරයට ඔයගලන්ට ඒවලට රිප්ලයි කරන්නම්.